of music. අද බලන්න අත්පිට මුදලට මිසක් අරක්කු විකුණන්න පුළුවන්ද ලංකාවේ කොහෙවත් බෑ. හැබැයි අරක්කු මුදලාලිලා දෙන්නේ කෝටි 700ක් පොලු තියලා තියෙන අවුරුදු 5ක් තිස්සේ. කිසිම විදියකට අය කරගන්න උත්සාහයක්වත් නැහැ. මම මේ උදාහරණ දෙක තුනක් කියන්නේ. තව සමහර මේ රටේ ඉන්න දවැන්ත ව්‍යාපාරිකයෝ මහා සුද්ධවන්තයෝ වගේ විවසාය දායකත්ව පාඩම් කිය කී යනවා. රටට බදු ගෙවලා නැහැ. මේ රටේ කැසිනෝ හතරක් තියෙනවා මේ කොළඹ. මේ කැසිනෝ හතර අවුරුදු 28ක් බදු ගෙව්වේ නැහැ. ඒක තමයි කතාව. මේ අයගෙන් මේවා අය කරන්නත් බයයි. අපේ නියෝගයකින් බොහොම අමාරුවෙන් තමයි යන්තම් එක කැසිනෝ එකකට හරි යව්වේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කට්ටිය. මේ වගේ මිනිස්සුන්ට අත තියන්න නැතුව ඉහළ ඇවරියට අත තියන්න නැතුව පහළ මිනිස්සුන්ගේ කිරිපිටි වලින් සීනි වලින් බදු ගහන්නේ කොච්චර යුක්තිසහගත නේද? යුක්තිසහගත නැහැ. අද බැංකුවකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඇති උන්තරම් ව්‍යාපාර කරන අතර බොහෝ දෙනෙක් බංකොලොත් ණය ගෙවා ගන්න බෑ. හැබැයි මැති ඇමතිලා ලොකම හැමෝම නෙවෙයි, විශේෂයෙන්ම ඉහළ ගණයේ ඇමතිවරු කීප දෙනෙක් හිටපු ඇමතිවරු කෝටි ගණන් බැංකු වලට පොලු තියලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මහත්තුරු වගේ කොළඹ හතේ කොළඹ තුනේ ජීවත් වෙනවා. ව්‍යාපාරිකයෝ කොළඹ හතේ කොළඹ තුනේ ජීවත් වෙනවා. පිටරට ජීවත් වෙනවා බැංකු වලට පොලු තියලා. ඒ බැංකු ඒවා අය කරගන්නෙත් කාගෙන්ද? දුප්පත් මිනිහගේ. අද මේ රටේ බැංකු වල තැන්පතු කරුවන්ගේ 60%ක් රුපියල් 5000ට අඩුයි තැන්පතු. අන්නේ මිනිස්සු තමයි අර කට්ටියට ගෙවන්නේ. මේ යුගය වෙනස් කරන්න තමයි අපි මේක යෝජනා කරලා තියෙන්නේ. අපි හැමෝම විවෘත වෙන්න, විවෘත වේ කටයුතු කරන්න. එහෙම නැතුව අපිටත් පුළුවන් කියන්න අරුව හිරේ දාන්න ඕනේ, මුව හිරේ දාන්න ඕනේ, අපි ආවම මෙහෙම කරන්න ඕනේ. අපේ රටේ අධිකරණ ක්‍රමය ගැන අපි කවුරුත් දන්නවා. එහෙම ලේසියෙන් මිනිහ කිරේ යවන්න බෑ. අවුරුදු 17ක් යනවා නඩු අහන්න. අඩුවක් කාලා ඉවර කරන්න අවුරුදු 17ක් යනවා. කවුරුත් දන්නවනේ අලුත් කඩේ සෙල්ලම. එහෙම එකක් නැහැ. ඒක නිසා මේ රටේ මේ දේ නවත්තන්න නම් මෙන්න මේ ඉන්දියාව කලා වගේ, අද බංගලි දේශේ කරලා තියෙනවා වගේ, අද පාකිස්තානේ කරලා තියෙනවා වගේ අපි කරන්න ඕන. අද පාකිස්තානේ බදු ගෙවපු නැති 210,000කට සිම් කාඩ් එකක් ගන්න බෑ. මේ ටෙලිෆෝන් එකට සිම් කාඩ් එක ගන්න බෑ. සියලුම බැංකු ගිණුම් තහනම් කරා. එහි අගමැතිතුමා ශබාස් ෂරීෆ් මහත්තයා පාකිස්තානේ අමාරු වැටලා ඉන්නේ, එතනින් උඩට ගන්න. අපේ එකෙක්ගේ බැංකු ගිණුම නවත්තලා තියෙනවද? සිම් කාඩ් නෙවෙයි. කිසිම දෙයක් අපි අත එකයි මං කියන්නේ මුල ඇවරියට අත තියලා නැතුව කාටද අත තියලා තියෙන්නේ? කර කියා ගන්න දෙයක් නැති මිනිසුන්ට තමයි අත තියලා තියෙන්නේ. ඒක නිසා ඒක වෙනස් කරන්න තමයි අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය අංශේ රාජ්‍ය ආයතන 1200ක් තියෙනවා. ග්‍රාම සේවකගේ ඉඳන් කී දෙනෙක් ගාවට අපිට යන්න ඕනද උපැන්නේ ගන්න, මරණ සහතිකය ගන්න, එහෙම නැත්නම් අපේ පදිංචි සහතිකයක් ගන්න, එහෙම නැත්නම් බදු ගෙවන්න, එහෙම නැත්නම් විදුලි බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න නේද? කොච්චර අපිට අමාරුද? සමහර රටවල මේක ගෙදර ඉඳන් ඔන්ලයින් එකේ කරගන්න පුළුවන් වැඩ. මේ සේවාවන්, මේ නගර සභාවේ සේවාවන්, මේ අනික් සේවාවන් මේ විද්‍යුත්කරණයට ලක් කරගත්තොත් කිසි කෙනෙක්ට පගාවක් නොදී අපේ වැඩ ටික කරගැනීමේ හැකියාව අපට ලැබෙනවා. රාජ්‍ය ආයතන එනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අය කතා කරනවා මැති ඇමතිලාගේ පඩි ගැන, මැති ඇමතිලාට දෙන වරප්‍රසාද ගැන. ඒවා අපි ආහම නතර කරනවා කියලා. හොඳයි, ඒ වගේ සුපෝකභෝගී වරප්‍රසාද නතර කරන්න අපිත් පක්ෂයි. හැබැයි අපි යෝජනා කරනින් ඔබට ගිහිල්ලා දෙයක් මොකද්ද? මැති ඇමතිලාගේ ප්‍රගති වාර්තාවක් හදන්න. අමාත්‍යාංශවල දැන් අපේ මේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ආහම අපි දෙමාපියෝ අපි හැමෝම බලලා යකෝ මූ කීයද වාර අවසාන විභාගේ, විද්‍යාවට කීයක් කරන්න, ගණන් වලට කීයක් කරන්න. ඒතර අපි පේනවා දුර්වලයි ළමයා, ළමයා පේල් වෙන්න යන්නේ, නැත්නම් ළමයා හොඳයි කියලා. නරකද හැම මාසෙම ඇමතිවරුන්ගේ කාර්ය සාධනයේ ප්‍රගති වාර්තාව පත්‍ර දැන්වීමකින්, ටීවී දැන්වීමකින්, Facebook එකේ එහෙම පළ වෙනවනේ. ඒතර අපි දැනගන්නවා අපේ ඇමති වැඩ කරනවාද කියලා. නරකද කොළඹ මහනගර සභාවේ නගරාධිපතිගේ, නාගරික කොමසාරිස්ගේ, ඉංජිනේරු මහත්තුරු ටිකගේ, මෙතන සෝන් 6ක් තියෙනවා. එහෙම පැටිකිරිය වැටුනොත් එහෙම නරකද? හැම මාසෙම මිනිස්සු දැනගන්නවා කවුද වැඩ කරන්නේ කවුද නැත්ති කියලා. ඒ වගේම අඩුවෙන් වැඩ කරලා තියෙන, අඩුවෙන් අඩුවෙන් ලකුණු අරන් තියෙන කට්ටිය ගෙදර යවන්න. ඒක තමයි ක්‍රමය. හොඳට කරන අයට ගෙවන්න ඕනේ. එහෙම තමයි ඔය සිංගප්පූරුවේම ඔහොම උඩට නැගලා තියෙන්නේ. එහෙම නැතුව මේ අපේ වගේ වයසට යනකොට උසස් වීම හම්බ වෙන, වයසට යනකොට මැති ඇමතිකම් හම්බ වෙන, වයසට යනකොට පඩි වැඩි වීම හම්බ වෙන ක්‍රමයකට නෙවෙයි, වැඩ කරන ප්‍රමාණයට, ප්‍රගති වාර්තාවේ ප්‍රමාණයට, කාර්ය සාධනයේ ප්‍රමාණයට
ගෙවීමෙන් තමයි එක කරන්නපු. දැන් මේක කරන්න ගියා කරු ජයසූරිය මහත්තයා පාර්ලිමේන්තුවේ එතුමා කතානායක හැටියට ඉන්න කාලේ. අමාත්‍යාංශ මනින්න ගියා. මැන්නා 2018 පළවෙනි තැනට අපේ බස්නාහිර මහනගර අමාත්‍යාංශය ආවා. ඔක්කොම කට්ටිය කිව්වා මේ කැන්සල් කරන්න කියලා. ඊට පස්සේ ඒක කැන්සල් කරා. එහෙම නැතුව ඒක එක දිගටම තිබුණා නම් අද මේ වෙනකොට හුඟාක් ඇමතිලට උත්තරයක් දෙන්න බෑ. ඡන්දදායකයා ඉස්සරහට ගිහිල්ලා පොරටෝක් දෙන්න බෑ. මිනිසුන්ට පෙන්වන්න පුළුවන් ඔයාගේ ලකුණු මෙච්චරයි. ඔයා කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. මේ නගර සභාවක් අද නැහැ. නාගරික කොමසාරිස්, ඉංජිනේරු මාතුරු, මේකේ සේවකයෝ, අමාත්‍යාංශ ලේකම්ලා මේ ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් ෆෝන් එක පෙන්නලා මොකද්ද? මෙන්න මහත්වයාගේ ලකුණු. හරි? අපිට බෑවත් එක මේක කරන්න කියලා. මහජනයාට පුළුවන් කියන්න ඒ ලකුණු මදි නම් ඔයා ගෙදර යන්න කියලා. ඉතින් මේ වගේ විවෘත ක්‍රමයක් අපි යෝජනා කරලා තියෙනවා මේ වැඩපිළිවෙලේ. මේම තමයි රාජ්‍යංශයේ ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව අරූහිරේ දානවා, මූහිරේ දානවා, මුගෙන් පලි ගන්නවා, මුගෙන් අඩු කඩනවා කියන ක්‍රමයට මේක කරන්න බෑ. ඒ වගේම මේ තරුණ පරපුරට රට බාර දෙන්න ඕන. ඒක එකපාර්ට කරන්න බෑ. මේ කෙටි කාලේ පළපුරුදු පිරිසක් කරගෙන අපිට තව අවුරුදු 3යි තියෙන්නේ. 2028 ඉඳන් අපි නැවත ණය ගෙවන්න ඕනි. රයිල් වික්‍රමසිංහ මහත්තයා මේ මැජික් එක පෙන්නලා තියෙන්නේ, පෝලිං නැති කරලා තියෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ඩීසල් හම්බ වෙලා තියෙන්නේ, ලයිට් ලැබිලා තියෙන්නේ. අපි ණය කල් දාගෙන තියෙනවා අවුරුදු 3කින්. 28 ඉඳන් අපිට ගෙවන්න වෙනවා. රුපියල් ණය, ඩොලර් ණය, ඒ විතරක් නෙවෙයි 2029 ගෙවලා ඉවර කරන්න තිබිච්ච ණය අපි කල් දාගෙන තියෙනවා 2039ට. තව ණය කල් දාගෙන තියෙනවා 2042ට. ඒ කියන්නේ මෙතන ඉන්න අපි වැඩි හිටියෝ තව අවුරුදු 18ක් නේද මේක කරන්න වෙනවා. මේ තරුණ දරුවන්ගේ අනාගතය සම්පූර්ණ ගෙවන්න වෙලා තියෙන්නේ කොහොමද? ණය ගෙවන්න. ඒක නිසා ඒ 2028 වෙනකොට රටේ රුපියල් ණය ගෙවන තැනට අපි රටපත් කරගත්තේ නැත්නම්, රටේ ඩොලර් ණය ගෙවන තැනට රට අපිපත් කරගත්තේ නැත්නම් රට නැවත බංකොලොත් වෙනවා. තෙල් පෝලිම, ලයිට් කැපිල්ල, අරගලය ආයි නිකම්ම එනවා. ඒක නිසා අපි බොහොම පෑදලිව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා රටේ ආර්ථිකය වර්ධනය කළා ණය ගෙවන්න පුළුවන් රටක් හදන එක ගැන. ඒකට වැඩපිළිවෙලක් අනික් පැතිවලින් ඇවිල්ලා නැහැ. ඒ වගේම මම ඔබතුමාලගේ අවසාන වශයෙන් ඉල්ලනවා, අපි මැතිවරණයේදී ක්‍රම කීපයකට ඡන්දෙ දෙනවා. එකක් අපි පක්ෂයේ හිතලා ඡන්දෙ දෙනවා. අපේ පක්ෂය, අපේ නායකයෝ, අපි කොළ, අපි රතු, අපි නිල්, අපි දන්, අපි කහ, අපේ ආගමේ මිනියමු, අපේ ජාතිය එකමු, අපේ කුලේ එකමු කියලා බලලා ඒ පක්ෂෙත් එක්ක ගොඩ ගැහිලා අපි ඡන්දෙ දෙනවා. දැන් අපි දන්නවා අපි අමාරුවේ වැටුණාම ඒ කවුරුවත් නැහැයි කියලා. තෙල් පෝලිමේ අපිට උදව් කරන්න කෙනෙක් හිටියේ නැහැ කියලා. ලයිට් කැපුවාම මොකක්වත් නැහැ කියලා. නේද? අපේ බඩගින්නට පොඩි පොඩි දේවල් බෙදලා දුන්නට දීර්ඝකාලීන විසඳුමක් නැහැ කියලා. පක්ෂ මායාවෙන් ගැලවෙන්න ඕනේ අපි දැන්වත්. ඊළඟට අපිට එදිනෙදා ලැබෙන පෞද්ගලික වාසිය මත අපේ ඡන්දය අපි පාවිච්චි කරමු. ඡන්දයේ කිට්ටු වෙනකොට හාල් පොල් බෙදනවා, එහෙම නැත්නම් බුරියානි බෙදනවා, පිරිමින්ට නම් මත්පැන් බෙදනවා, තරුණයින්ට අයිස් බෙදනවා, ෂීට් බෙදනවා, වැසිකිලි කටවල් බෙදනවා ගම්වල නම්. එහෙම අපිට පුජ්ජලික වාසි දෙනවා. දරුවා ඉස්කෝලේ දාගන්න, දරුවට රස්සාවක් ගන්න, මාරු වීමක් හදාගන්න, එහෙමත් අපි දේශපාලකින්ගෙන් බලාපොරොත්තු වෙන ඒ වගේ වැඩ ටිකක් කරගන්න. ඒ මට්ටමේ නැවත චන්දන ලබා දෙන්න එපා. එහෙම චන්ද ලබා දුන්නයි කියලා අපට පුජ්ජලික වාසියක් ලැබෙයි ඒ මොහොතට, ඒ වෙලාවට, ඡන්දේ දවසට. නමුත් අවුරුදු 6ක් අපේ දරුවෝ දුක් විඳින්න ඕනේ. ඇත්තම කවුරු අවුරුදු 18ක් දුක් විඳින්න ඕනේ. ඒ නිසා ප්‍රථම වතාවට අපි කල්පනා කරන්න ඕනේ රට ගලව ගන්න පුළුවන් කාටද. ඒ ගලව ගන්න පුළුවන් කියලා නිකම් ඉදිරිපත් වෙලා බෑ. ඒගොල්ලන්ගේ පැටිකිරිය, ඒගොල්ලෝ කරලා තියෙන හැටි, ඒගොල්ලන්ගේ කළමනාකාරීත්වය අපි බලන්න ඕනේ. ඒ කළමනාකාරීත්ව හැකියාව මත බුද්ධිමත්ව කල්පනා කරලා ඡන්දෙ දෙන්න ඕනේ. දැන් ප්‍රංශේ තියෙනවා ඡන්ද දෙකක්. ජනාධිපති වරණයටත් ඡන්ද දෙකක් තියෙනවා, මහජන්දරත් ඡන්ද දෙකක් තියෙනවා. එක ඡන්දයකට කියන්නේ හදවතේ ඡන්දෙ. ඒ කියන්නේ අර චූන් වෙලා වයින් වෙලා ගිහිල්ලා ගහන ඡන්දෙ. අරුන් හොඳයි මුන් හොඳයි කියලා ගිහින් ගහන ඡන්දෙ. ඒ ඡන්දෙන් දිනන්න, ඒ ඡන්දෙන් හැමදේම වෙන්නේ නැහැ. දෙවනි ඡන්දේ බුද්ධියේ ඡන්දේ. බුද්ධිමත්ව කල්පනා කරලා දෙන ඡන්දේ. ලංකාවේ ඡන්ද දෙකක් නැහැ. ඔය දෙකම තියෙන්නේ එක දවසේ. ඒක නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මොලේ කල්පනා කරලා 18 අවුරුද්දක් විඳින්න තියෙන දුක නැති කරගන්න බලාගෙන අපේ ඡන්දේ අපි මෙවර පාවිච්චි කළ යුතුයි. නැත්තම් මේ රටේ ඉතුරුලා ඉන්න අන්තිම උගත්තු ටිකක්,
අන්තිම විශේෂඥ වෛද්‍යවරයත්, අන්තිම වරලත් ඉංජිනේරුවත්, අන්තිම අවංක ව්‍යාපාරිකය ජාවාරංකාරයෝ නෙවෙයි. මේ රට දාල ගියාට පස්සේ රටට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ ගැන කල්පනා කරලා බලලා ඔබ ඉදිරිපත් වෙන්න. අපි අලුත් තරුණ පිරිසක් ඉදිරිපත් කළ දෙනවා මේ රට ඉදිරියට ගෙනියන්න. හොඳ කණ්ඩායමක් අපි ඉදිරියේ හදනවා. මේ තාත්තලගෙන් පුතුන්ට, අම්මලගෙන් දුවරුන්ට යන දේශපාලනයේ වෙනුවට වැදගත් වෘත්තීය මට්ටමේ කැපවෙච්ච තරුණ පරපුරකට මේ රටේ දේශපාලනය බාර දිය යුතුයි. අන්නේ සඳහා අපි මේ ව්‍යාපාරයේ ගොඩනගලා තියෙන්නේ. ඒක එකතු වෙන්න කියලා ඔබ හැමගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම වැදගත් මතක් කිරීමක් කරනවා. ලබන ඉරිදා මේ හෙටානිද්ද ඉරිදා 14 වෙනිදා හවස 2:00 අපි මහරගම තරුණ සේවා සභාවේ අපගේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව පවත්වනවා. මේ මැද කොළඹිනුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ නියෝජනයක් එම සමුළුවට. අපි පසුගිය ජූනි 1 වෙනිදා අපගේ මහා සමුළුව සුගද්දාස ක්‍රීඩාංගණයේ පැවැත්තුවා. තාම හොඳ ශක්තිමත් ප්‍රතිචාරයක් අපට ලැබුණා. ඔබේ පැමිණීම අපි අපේක්ෂා කරනවා ඒ කොළඹ දිස්ත්‍රික් සමුළුවටත්. එසේ ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬව